सरलरेखीय चलिते जीवित प्रधान भौतिक राशि पहाक पिलिबंद अभी साक्षात्कार करने वाले थे जो मूल्य हुआ उदाहरण है ना अभी गाता भौतिक राशि जो ना तो दूर स्थापने वेले प्रवेश यहाँ थोड़ा नहीं कि ये भौतिक राशि पिलिबंद होता है अभी गाता आ रहा है उधर मूल्य में गाता तो मुखाद दूर की है क्या दूर बताइए यम किसी गमन पते का गेवाय ने दिग प्रमाण है तमाय दूर में से हैं दूर की अलग क्या ने उतार गमन में गमन पाते ही दिग दुबार उतार गमन करना गमन पाते ही दिग तमाय उधर दूर की अलग क्या है ये तो बड़ा दूर है बोलते हैं उतार उदाहरण है कि देर जब उतार देर इतना ही नला इस कॉलेट है नहीं उधर का गेंदर इंदल इस कॉलेट है ना कोटा विविध मार्ग विविध पातयान ගෙදරින් ඉස්කෝලේට යන පුළුවන් මාර්ග කීයක් තියෙනවද කියලා කිහිපයක් තියෙනවා හැබැයි මගේ පුතේ පුතා ගෙදර ඉඳලා ඉස්කෝලේට සරල රේඛාවක් යන්නෝ ගෙදර ඉඳලා ඉස්කෝලේට සරල රේඛාවක් යන්නෝ දුවේ පුතේ ඒක නියතයි නේද දිශාව වෙනස් වෙනවද දිශාව වෙනස් වෙනවද දුවේ පුතේ නෑ දිශාව වෙනස් වෙන්නේ නෑ එහෙනම් දුවේ පුතේ विस्थापने केल कियाने यम किसी गमन पाते का विस्थापने केल कियाने यम किसी गमन पाते का आरंभक लक्ष्य अवसान लक्ष्य तत्र सरल रेखी ये मार्ग के नेतनाम केटीम दूर मुखर विस्थापने केल कियाने यम किसी गमन पाते का आरंभक लक्ष्य अवसान लक्ष्य तत्र सरल रेखी ये मार्ग के सरल रेखी ये मार्ग के नेतनाम केटीम दूर नंगटा अभी कथा करने वाला वेग है क्या? इलाज में कथा करने वेग है क्या? मैं बोलते मुखात्म में वेग है क्या क्या? उधार दान ना उधार टे उधार कथा करना हम्बो खाओ पर वाहन या कियो बाइक की का कियो तमाम दिलाने तो मैं कि वेग है नहीं कि वेग है क्या कथा करने वाला मुखात्म में वेग है क्या लगती है बोलते वेग है क्या लगती है උදාගේ අසලින් එයා කපුතා තප්පරයක කාලයකදී එයා ගමන් කරන්නේ දුර තප්පරයක කාලයකදී එයා ගමන් කරන දුර නැත්තම් දුර ගෙවා යාමේ සීක්‍රතාවය ලෙස හඳුන්වනවා මොකද කියනවා දුර ගෙවා යාමේ සීක්‍රතාවය ලෙස හඳුන්වනවා වේගය කියලා කියන්නේ දුර ගෙවා යාමේ සීක්‍රතාවය හරි
එතකොට අපි කතා කරා දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය කියලා කියන්නේ මොකක්ද? වේගය කියන්නේ මොකක්ද? උතේ වේගය දුර සමග සම්බන්ධයි. කාලය සහ දුර සමග සම්බන්ධයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රවේගය ගැන. එහෙනම් හිතලා බලන්න. ප්‍රවේගය කවුරු කවුරු සම්බන්ධ කරනවද නැද? දුර සම්බන්ධ මේ කියන්නේ වේගය සම්බන්ධ වෙන්නේ දුර සහ කාලයත් එක්කම ප්‍රවේගය සම්බන්ධ වෙනවා විස්ථාපනය සහ කාලය. පැහැදිලි නේද වැඩේ? එතකොට ඔන්නෝ තමයි මම කිව්වා කටපාඩම් කරන්න යන්න එපා. වේගය කියලා කිව්වේ දුර ගායාමේ ශීඝ්‍රතාවය හේවත් ඒක කාලයකට දිගමන් කරන අතුරනේ. එහෙනම් ප්‍රවේගය කියලා කියන්නේ එහෙනම් ප්‍රවේගය කියලා කියන්නේ ඒක කාලයකදී ගමන් කරන විස්ථාපනය නැත්නම් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක කාලයකදී ගමන් කරන විස්ථාපනය නැත්නම් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි හඳුන්වන කවුද කියලාද? නැහැ. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය සහ දුර යන දෙකම මනිනු ලබන ඒකකය වෙන්නේ මීටර්. විස්ථාපනය සහ දුර මනිනු ලබන ඒකකය වෙන්නේ මොකද්ද? මීටර්. මීටර වලින් තමයි විස්ථාපනය මනින්නේ දුර මනින්නේ. එතකොට තමයි පුතේ ප්‍රවේගය සහ වේගයට මොනවද තියෙන එකද? පුතේ ප්‍රවේගය සහ වේගය දෙකම මනින්නේ තත්පරයට මීටර වලින්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මොකක් ගැනද? ත්වරණය. මොකද දුවේ පුතේ ත්වරණය කියලා කියන්නේ? ත්වරණය කියලා කියන්නේ දුවේ පුතේ තත්පරයකදී තත්පරයක කාලයකදී යම් කිසි වස්තුවක සිදුවන ප්‍රවේග වෙනස. ත්වරණය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කාලයකදී වස්තුවක සිදුවන ප්‍රවේග වෙනස. ඒක අපිට සමීකරණයකින් දක්වන්න පුළුවන්. ඒ සමානයි වීරණිය උඩදීම T. අපි ඉදිරියට යනකොට ඒ පිළිබඳ අපි ගැටළු සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේ සමීකරණ දෙක. මොකද අපි කලින් කතා කරා වේගය කියන්නේ දුර ගෙවා යාම විශ්ීතතාවය. ඒක කාලෙකදී ගමන් කරනවා. දුර ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් ඒක කාලෙකදී ගමන් කරනවා විස්ථාපනය. ඊළඟට ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් ඒක අපි සංකේතවත් කරන ඒ සමාන වීරණිය උපදීම ठीक है. එතකොට තමයි පුතේ v කියලා කියන්නේ අවසාන ප්‍රවේගය, u කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය. එතකොට ආරම්භ අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගයට කරාම ප්‍රවේග වෙනස වෙනවා. ඊළඟ කාලයෙන් බෙදුවම තමයි ශීඝ්‍රතාවය එන්නේ. එතකොට ප්‍රවේග වෙනස වීමේ ශීඝ්‍රතාවය තමයි ත්වරණය කියලා කියන්නේ. ප්‍රවේග වෙනස වීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙස හඳුන්වනවා.